ධර්මානුශාසනාවපාත්වන දේශ්කයණන් වහන්සේ, වතුරුගම කන්න්නි මහර, වළුවනාරාම විහාරවාසේ පෝචපාද මැල්සිරිපුර ධම්මකුසල ස්වාමීන්ත්‍රයන් වහන්සේ. නමෝතස්ස මගවතෝ වරාතෝ සම්මා සම්බදස සද සද සද්දා බුධිසම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනෙ මේ පින්නතුන් සූදානන්ගන්නේ. මේ උතුම් වෙසප පෝය නිමිත්තයෙන් පාත්තනයේ ධර්මදේශනාමාලාවේ. ධර්ම දේශනාවකට සවන්දීලා ඒ භාගතුන් වහන්සේගේඒ ධර්මීන් බිදක් තමඟි ජීවිතයට එකතු කරගන්නට ඒ ජීවිතට එකතු කරගෙන ලබාගත්ත මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නයි සූදානන්ගෙන්. අද අපට ලැබිලත් තියෙන මාත්‍රකාව ඒ උතුම් සංගරත්නය තියන ගුණ ඒ තුළිනුත් පාහු නෙයිය කියන ගුණේ ඇති මේ සගරත්නය ගුණ සියල්ලම අපි මෙ දැනගෙන දැකගෙන ඉදිරිට ගමන් කරන්නඩෝනි සංගරත්නය කියනනි කවුද කියලා අපි අඳුන ගණ්ඩෝනි ඒ සංගරත්නය මොනවද කරන්නේ උන්වහන්සේලා මොනවගේ ප්‍රතිපදාවන්ද පුරන්නේ උන්වහන්සේලාග අපිට සාමාන්‍ය ජීවිතයේ ඉන්න ජනතාවට මනාද ලැබෙන්නේ මේ කියන කරුණු කාරණා අවබෝධ කරගත්තුත් දැනගත්තුත් ඒ සංගරත්නය සරණය යන්න පුළො. අපි පලයිනෙන් සරණය යන්නේ බුද්ධරත්න. දෙවනිට සරණයන්නේ ධම්මරත්නය. ඊළට තුන්ගෙන්ට සරණයන්නේ සංගරත්නේ. ඒකන පිස්සල්ලම කියැන බුද්ධන් සරණං ගච්ඡාම කියල. ඒ බුද්ධරත්නය නිසා තමයි ධර්මය බිහිවුණේ එ බද්ධරත්නය ධර්මරත්නය පදනන් කරගෙන තමයි මේ භාගතුන් වහන්සේගේ ශාසන ඉදිරිට ගෙන යන ඒ උත්තමයන් වහන්සේලා තමයි මේ සංගරත්නය කල කියයි.ඉතිං සඟගුණයන් මෙ පින්නතුන් නිතරම සජ්්‍යායනා කරනවා. සුපටිපන්නෝ භගවතුෝ සාාවක සංගෝ. උජු පටිපන්නෝ භගවතුෝ සාාවක සංගෝ. ඥාය පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ සාමීචි පටිපන්න්නෝ භගවතෝ සාාවක සංගෝ මෙන්න මේ ප්‍රධාන ගුණ හතරක් තියෙන නිසා තමයි උන්හන්සේලා සුපටිපන් උජුපටිපන්න ඒ වගේම ඥායපටිපන්න සාමීචි පටිපන්න ගෙන මේ ගුණ හතර තියෙන නිසා තමයි උන්හන්සේලා ආහුනේය පහුනේය දක්කි නේය අංජලි කරණේය අනුත්තරම් පං්යක්ක් එත්තන් කියන මෙන්න මේටික උන්වහන්සේලාට තියෙන් අර ප්‍රධාන හතර දැනගන්ටුව එතකොට බුදු කෙනෙක් ලෝකයට පහලේලා ධර්මදේශනා කරන දැන් අපේ ගෞතම් බුදු පියාන් වහන්සේ එදා බරන්න සේසිපත්වන මිගදායේ පලවෙනි ධර්ම දේශනා කරනවා පස්වග මහනුන්ට එ පස්සග මහනුන්ගෙන් පලයිනි අවස්ථාවයේ ධම්ම චක්කාප්පවතන සූත්‍රය අහලා ඒ පස්තිනාගෙන් එක නමක් විතරක් සෝහන් පලේ ශක්ෂාත්ක කොන්්ඩංච. ඒ කොන්්ඩංජ වප්ප බද්ධිය මහනා මස්සජිකෙන මේ පස්සක තවසන් පස්තිනා තමයි පලවෙනි සංගරත්නේ භාගතුන් වහන්සේ මේ ශාසනය බිහිකරපු පලනි සංගරත්නේ එති එදා හිඉදන් තමයි මේ සංගරත්නය දිගට පැවතින්නේ. එතකොට සංගරත්නය මේ විදිහට ගුණ සම්බාරයකින් යුක්තයි ඒ තමයි සුපටි පන්න ගුණේ යුක්තයි. බුදු කෙනෙක් ලෝකෙට ඉල්ල පහල වෙලා දේශනා කරන්නේ චතුරා අරය සතය. අනිත් කාලවල්ලොලට හොඳ ගුණධර්ම තියනවා බුදු කෙනෙක් පහ ච්ි කාලික තරයි චතුරවාරි සත් ඉ කියල ධර්මයක් ඇහෙන්නේ ලෝකට. එට අනික් කාලොල්ලො ධර්මය තිබුනට වෙන ධර්මයන් තිබුණට ඒවයි නිවන්දකින්න බෑ. නිවන්දකින ධර්මයක් තියෙන්නේ බුදු කෙනෙක් පහළ වනු කාලය විතරයි. එ උන්වහන්සේ දේශනා කරන මේ ලෝකයේ දුකයි කියලා. මේ ලෝකයේ දුකයි. දුක්කේ ලෝකෝ පතිිට්ටිතෝ. මේ පැවැත් මුදුකයි මේ ඉපදීපදි මැරිමැරී යන සංසාරය දුකයි. මේ සංසාරයේ ඉපදිපදි මැරිමැරී යන්ඩ සත්‍යේ කල්පනා කරණා නං එයායි පතන්නම දුකමයි කියලකෙන්. තර ජාතිය ජරා විාදිි මරණ සෝක පරිදය ඔ දුක්ක දෝමන සුපායාස මේ විදිට මේ දුක්්ටික ඔක්කෝ විස්තර කරලා බුදුපියන් අන්සි දේශනා කරනා මේ දුකෙන් අතමි දෙෙන්ඩ උත්සාහ කරන්නට. දුකෙන් අතමි දෙන්න උත්සාකරන ප්‍රතිපදාවන් පුරන උත්ත මෙයන් වහන්සේලා තමයි කවුද සංගරත්නය කලකෑ. එතකොට මේ සුපටිපන්න කියන තැන එන්නේ මන වූ පිළිවෙත් පුරනවා කියන එකයි. මන වූ පිළිවෙතා එන අනිත් වජනෙකුත් තියෙන නද නොමනව පිළියයුතුත් තියෙන. එක තව තියන භාෂාග කියෙනවන හොඳ ප්‍රතිපදාවක් තියෙන ඒවගේම නරක ප්‍රතිපදාගුත් යෙන්. මේ හොඳ ප්‍රතිපදායෙන් කොහෙද යන්නේ. සුගතිගාමි වන්නඩත් පොළුවන් නිවන්දකි ඉඩත් පුළලො. නොමනා වූ පිළිගතකින් මොකද එන්නේ එතනින් එන්නේ සම්පූර්ණ දුගතිගාමි වෙන ස්භාය. දුකට පත්වෙන ස්වබායි. ඉරි ඒ කාලේ බුදුපියාන් වහන්සේ කාලෙත් එක ක්‍රමවේදයන්තිබුණ ඒකාලෙත් හිටියා විවිධ ශාස්්ටුවරු. ඒ අත් කල්පනා කරා මොකක් කරේ මිදීමක් තමගේ ජීවිතයේ ලබා ගන්න ඕනි කියලා. ඉති ඒගොල්ලොත් යම් යම් ප්‍රතිපදා නෙදුනා මනාකිරීමට ඒගයග අරමුණනේ. නිවෙෙන්න්නයි ප්‍රතිපදා නෙදුනේ හැබැයි ඒගොලු නිවුනෑ. එහින්ද වටි කියෙනා මිච්චා ප්‍රතිපදා කියලා. දැ නිගට නාතපුත්ති ප්‍රතිපදාවක හිටිය. ඒ ප්‍රතිපද ඒ මිති්‍යයා දුෂ්ටිය පදනග එච් චේක්. ඒඇන්නේ නිගන්් නාත පුත්යගේ ප්‍රතිපදා අපි දන්න සම්පූර්ණ නිරුවතිගින්න. ඇඳුම් අඳන්නේ. එ ඒගොල්ලො කල්පනා කරන මේ ඇඳුම් ඇඳීමෙන් තන්න හවක්ක ඇතියෙනවා කියලා. ගැන් තන්හාාව තියනෙන හිද තමයි මේ ඇඳුන් අදදින්න හැබැයි තන්ාව ඇඳුම් අඳින කතාවකොත් තියවා. හැබැයි අපි භාගදුන් වහස දේශනා කර අන්නාවට නෙවෙේ ඇඳුන් අදින් දෝන. නිවන්දකිින්ද. විලිවාහ ගණ්ඩයි තමගේ ශරීරයේ ආරක්ෂා කරගන්නයි ඇඳුන් අදින්ඩිකෝ. නිගන්ට ආතපුතිකව සම්පූණ ඇඳුන් අයින් කරලා ඉඩි කියල. එතකොට ඒ ප්‍රතිපදාවෙන් නිවන්දකිට පුළුවන්කමක් නෑ. අර සත්‍යයන් කෙරේ අප්‍රමාණ නානෑ ගොල්ල ඉනාන්න නැත්තේ සත්හව මැරෙනෝ ඇගේ ඉන්න සත්තුවේ මැරෙනවා බදු හාහදුන කිවේ ඇහැට පේන ප්‍රමාණයෙන් එහා ඉන්න සත්ව මැරණය එක තමයි ප ප්‍රාණ ගාතය කියය. නොපෙන්න ප්‍රමාණයකි වෙන. ඇති මේ වගේ මිච්චා ප්‍රතිපදා සමරු මේ එලූ වගේ ජීවත් වුණ. නිවන්දකිින් දෝන කියලා. සහාරාය හරක් වගේ ජීවත්වයෙන. සහරයි බල්ලෝ වගේ ජීවත් වෙන බන්ධිවා හරි රූක්ෂ ප්‍රතිපද. හැබයි රූක්ෂ ප්‍රතිපදාවක් වු නහ කියලා එක ොඳද්‍රතිපදාවක් එන්නේ. දැ සමහරයි රූක්ෂ ප්‍රතිපපුරණයට රැවටින. මේ කාලෙත් ඒ නිගටනාද පුත්තලාට ඒ වගේයට රැවටිල්ල අයට දානමාන හිටන් හරියට ස්පුද සත්කාර කරලා තියෙන. හැබැයි රූක්ෂ වනා කියල එක හොඳ ප්‍රතිපත්තියක් නම් වෙන්නේ නෑ. චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගන්න අප්‍රතිපත්තියක්ම විය යුතුයි මේ භාගතුන් වහන්සේ දේශනාකරපු පාරණ වෙනක්කිඉන්නම් බෑ. එතකොට, සුපටිපන්න ගුණේ යුක්ත උත්තමය න්ොහන්සේලා අරවගේ තියන මේ අත්තකිලමුත්තානු යෝගයේ තියනෙ ප්‍රතිපදාලොල ඉන්නෙ නෑ. ඒවගේම කාමුසු කල්ලිකා නියෝගේයේ තියන ප්‍රතිපදාාවොලින් ඉන්නෙත් නැවන්හන්සල දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදා. එතකොට මේ ප්‍රතිපදාව තුළ තියනෝ අදිිසීල චික්ෂික්‍ෂාව කළෙ එක. අධිස් චිත්තශික්ෂාව, අධි ප්‍රඥාශික්‍ෂාව කියල මේ ශික්ෂාව වලින්, නිවැරදි ප්‍රතිපදා තියෙන මන වූ පිළිවෙත. ඒ මන වූ පිළිවෙත පුරන උත්තමයන් වහන්සේලා ලෝකයේ අතහරින්න හිතැන ඇයි ලෝකය අතහරින්න හිතන්න ලෝකයේ තියෙන්නේ දුක. ලෝකය කිපන් මේ පෘතුවය නෙවේ පෘතුවේ තියනෙ ලෝකේක කෑල්ලක් විතරයි. මේ ලෝකේ තියෙන්නේ අපේ මේ ඉස්මුදු නිනන් දෙපතුළ දක්වා තියන පැවැත්න්නේ. සාමානීන්න ජනතාවට එකක තේරෙන්න්න ඇමක දය ොල ලෝකය කිය හොයන්න බාහිර. තමන් ගැන බලන්නේ. ඔක්කොම දන්නවා හැබැයි තමන් ගැන දන්නේ නැති ප්‍රශ්නයක් තියෙන. හැම දේවල්ම පීගෙන ගෙන ඉගෙනගෙන යනවා. හැබයි තමන් ගැන ඉගෙන ගන්න තමන් ගැන හොයන්න දේශනා කරපු ධර්මි තියෙන්නේ භාගිතුන් වන්සිලාක. යම් කිසි දුකට අපි පත්වෙලා තියෙනව කනස්සල්ලක් තියෙනවා දුකක් තියෙනවා වන ඒකේ වැරැද්ද වෙන කවුරුගාවත් නවෙේ තියෙන්නේ තමංගාව. හැබයි මිනිස්සමකදකෑන්. මේ දුකට හේතුව ං අර පුද්ජල මේ දුකට හේතුව අහවලයි අහවල්ද වෙනස්සුනොත් මේ දුක නැතිවන කිය කියාඒ බාහිර හදන්ඩ යනවා කවදාවත් එයාලට මතක තියාගැන්ඩ බාහිර හදන්න්න පුළුවන්ක මුගුත් නෑ ඒවා හදඩත් බෑ ඒ හැදුව කියලා දුක ගොරවෙන්න ත්නෑ මකද හදන් සයෙනි. හි හිත හදා ගැත්තහම තමල් ලඟ තියෙන දෙනෙ හදන්තේ. එදකට මේ දුක්කයක් තියෙන දෙයක් දැන් අපි උදාහරණයක් කතාකඩු දැන් ඔේ ති ඔය කාමරේ ඇතුළේ නයි ඉන්නාන පොළොංගු ඉන්නවාන කිනිතුල්ල ඉන්නාන කූන්ඩ ඇල්ල ඉන්නාන බලුමැක්ක ඉන්නාන. ඔය කාමරේ ඇතුළ කවහරි කෙනෙක් ඉන්නා නම් එයා දුකට පත්වෙනද නැන්ත. දුකට පත් වෙනවා. එතට කවරුහරය කෙනෙක් කියනවා මෙන්න මේ කාමරේ මෙන්න මේ කොට සෙනම් ඔය කෙක්කත්නෑ වූදුරක්ත්නෑ මෙහෙම කරල්ලා බෝඩ්ඩයක් ගහලා තතාප්යක් බැඳ ගත්තන නැතිවා කිය දෙයාමකද කරන්න. අර කාමරය ඇතුළි මේ වගේ තැන කොයාගෙන ඉන්ඩ උස්හ කරන. හැබැයි එහෙම ඉන්නකොටම කොහෙන් අරි අරනායෙක් වගේ පැන්ල කනා. ඊටස කියනවා මේ පැන්න්නේි මෙන්න මේ හේතු හින්දා. ඉන්න හේතු නැතිකරොත් ඕගේ සැප තියෙනවා කියලා කියන. එදි මෙහම කර කර ඇතුල ඉදන් සැපොහොයන්න හොයෙනවා. අරය කාමරේ ඇතුලිම සැපොහොයන්න හයෙනවා හැබැයි කාටත් ඔය සැපනම්හම්බෙන්න්නේ ඔය කාමරේ ඇතුළි සැපොහොයන්ට කියල දෙන ප්‍රතිපදාවන් බබුද්ධෝත් පාද කාලෝල අනිත්තාගංවොලො යොක්කෝ ඕගෙම තියෙන. බුද්ධ ශාසනය පෙන්නන්නේ කාමරේ තුළ නන්තියෙන්නේ දුකමයි කාමරයෙන් එලියටි ගියොත් තමයි සැපතියෙනගල පෙන. දැන් අසූචි වලක ඉන්නවානම් හැම පණුවෙකුට මොනාදගා ගන්න තියෙන්. අනිවාරයෙන් අසූචිගා ගන්ඩෙනනේ එ කෙනෙක් කියෙනවා ඇවිල්ලා කලාතුරකින්ඒ කියෙනා පහල එන්න කවුදමේ බුදු කෙනෙක් පහලලා කියන ඉනිමගත් කියයලා ඔය අසූචි වලින් ගොඩ එෙන්න්න කියලා. ගොඩ ටයිල්ල බලන්න කියල කිය. එනම් අසූචි වලේ ඉන්න කෙනට කවධාත්තෝක තේරෙන්නේ නෑ. අසූචි වල ඇතුළින්ම් හොයනා එකක සැප අර හා කාමරී දම්ම හොයනා එකක සැප නමුත් එලිය තියෙනවා සැපක් කියලා දෙැනගත්ත කියෙනාට ඒ එලියට යන්න කල්පනා ඇතියෙනවා ආන්ගේ එලියට යන්න කල්පනා ඇතිවෙච්චි කෙනා එතන දුකයි ඉන්න තැන කියන එක දුකයි සංසාරය කියන එක දුකයි කියල අවබෝධ කරගත්ත කෙනා විතරයි එලියට යන්න කැමැත්තක් ඇති කරග. ඒ කැන කියන්නේ දුක්ක සත්්‍යය මකක් කරන්න දුක්කාරය සත්්‍යය අවබෝධ කරන්නට. දුක කියන එක සාමාන්‍ය මිනි සුද්දන්න. හැබැයි ආරී කියෙකට වඩ හරි ගැඹරු දැඟවගොල්ල වැඩක් කරන ගොට කකුලක්්‍රි දෙනාවා. ඉටදේ කකුල වේදන්නයි. ඉදිං ඔ වේදනා නැති කරගන්න මොකති කරන්න මොනහරි වේදනා නාශකයක් බොනො එ මොනහරි භාම්ම එකක් ගාන ගාපපු හමුද දෙෙන් අපිතන දෙෙන් ආ දැන් හරි හොඳ වනා. හැබැ ඊළඟ දසත්තේ වේදනා එඒවද නැෑන්ද. එනවානේ එනම් හම්බුන උත්තරේ ස්තීරද තාවකාලික. තාවකාලිකුත්තරයක් හම්බුුණ ස්තේරකක් කම්බුන්නේ. මුූල තිය නමොකක්ද මුල කයක් හදාගත්හින්දන්නේ කය වේදනවේන්නේ. ඒ රද්ද කාාවත්ය තමන් ලඟ වැරද්ධත්තිය නමකක්ද කයක් හදාගත්තේගේ වැරද්ද තියෙන. මතින් ඒ ගරද්දට බිහේරන්න ඇැතුව කකුලට බිහේ කරල තියඩක් නෑ ඇයි අයි පාරක් හැදන. ඉතින් ඔයගේ උත්තරනය දොයොක්කෝම කරලා පිහොයාග. ඉගෙන ගනත් හොයනි මනා එහෙම සැපහෙන උත්තරයක්න. ඉගෙන ගත්තාම සැහම්බේ ඉතින් හන්ල කොයිම් කොඩා කිගෙන ගත්ත මහාචාර්යවලුන්ගේ දැන්වයාලට සපයිදි කිය මොකක් කියේ. අරටත් වොඩා දුකයි කියන්නේ නේද. ඇයි ප්‍රශ්න ගොඩා එයාලට සල්ලි තියනවාවනන් සැපයිනම් සල්ලි තියනයගගේ අහඩුකු සැපයිදි කියල් සල්ලි තියෙනයගේ ඒගොල හරි බයගින්න්නයි අරතියෙන දේපල සම්පත් මනාරේ කියලාද. කවුරු හරි ගනිී හොරු ගනිී ත එක මහත්තෙක් ස්වාමින් වහන්සේ නමක් වඩම්මග න්‍යනහාලු ධර්ම දේශනාවකට ආරණ්‍ය වාසේ ස්වාමින්න්වහස ලංකායි වෙච්චි ඇත්ත කතාාක්. ඒගේ මහත්ත්‍යයායහෙම යනකොට මහත්්‍ය නිදි මතයි වැඩ කරල වැඩ කරල වැඩ කරල වාහන එරයින්න බෑ. කෝටික්කටත් තැඩියවාටින වාහනය. ඉටස්සේතින් සාමිනාන්සිකෝල සාන්නාන්ස අපි ගහක් මුලක නිදාගනිද ලයන් කියලා මග අඩු වින දුරයිදන්නේ ඉන්න තැනකුත්නය පන්සල්ල යන්ඩත්බ ද ස්වාමින්නාහන්සිරින් කොහමත් පුරදු ප්‍රශ්නයක්නෑ. හොඳයි මහත්්‍යය කියලා හිටිය අපි නිදාගන්න ලඕන කියලා ති මහත්තය දෙන්නම දැන් නිදා ගත්තල ස්වාමීන් වහන්සේ ඉඳ ලයිටල හැර නින්ද කියියට ඉතින් ඇහැල්ලා බල්ලන්නකොට මහතයක් කොමත හැරලාමලු ඉන්නේ. ඒටස් ඇහුවලු ඇයි මහත්තවෝ නින්ද ඇන්නඇැද කිය. ඊටහස නින්ද යන්න හාමුතුුව මට බයයිකිවල. ඇයි මගේ මේ වාහනයට මොනහරිවෙේ කවුරරි හොරෙක් කරරි ගනය කියලා. මගේ කරේතියන පවුම් පහක මාලයක් මේකත් කවුරුහරි ගනී කියලා බයකිවල ඉින්ද යන්න කිය. හාමුදුරුවන්ට මොකක්කත්නෑ මොකක්ද නින්ද යන්න කිසි ප්‍රශ්ටයන්න එම් එයා ඉන්න සැ්පෙන්ද දුකෙන් දැන්ඔඒ ගෙවල් තියන වටේ තාපහෙම ගාල තියෙන උල් හිටන් හාලතින අය දැකලා ඇතින ෙද උල් ගහල වීදුරු කටු දාල ඇයි ඒව කරගෙන ඉන්නේ ඇයි ඒවකර ඉන්නේ බයන්නේද එනම් බයි ඉන්න සත්‍යයා සැපෙන්දිඉන්නේ හැබැ අර ගහක් මුල න්න රහතන් වහන්සේ ක්ත් එක උලක්කත් නෑ කිසි දෙයක් නෑ අන්න ඒ ගනක් අතහැරච්චි ගමනක් බුදු කෙනෙක් පෙනවා. නිවිච්චි ගමන. ආ නිවිච්චි ගමන හැමෝටම තේරෙන්නේ. එක තේරෙන්න්න න ධර්මය හන්ඩ ඕනනි. කාගාට දයන ධර්මය හන්ඩ. ඒ චතුරවාරි සත්‍යය දේශනා කරන උත්තමෙක්රන්නට. ඒම ධර්ම දේශනා කරන ගොට ඒ අනුව සිත පිහිටඕනවා. හිට ල මේක නන්දුකම තමයි කොහ පුදදුනන්දැන් අපි වැඩිපුර ිපදන්නේ කොහේද නිරෙ. ඒලාම්ට තිරිස ෝක එලාට ප්‍රේතතු ලෝක අසුර ලෝක මේ හැමත් හැනම කොහේ පුදදුන බ්‍රහ්ම ලෝක දිව ලෝක හැම තැමිපදුුණ දුක්කම තමයි. එති එකක දැන්ම ලිපුදුන් හම එකඒක දේවල් මගේ කියන. දැ මේ සැරේ අපි කියනා මේ ඊඩමක් අර මහපොලව තැනක් ලකුණු කරගෙන වටේට ඒ කයල්ලෝ කාගි කියනන්ද. මගේ කියන ඊට කලින් කට්ියයම ොදකකිවේ ෑල්. අපේ දෙමවපිය ඒ ගොලොකව ඒ ගොල්ලුන්ගේ කියලා ඊට කලින් හිටපු ගට්ටි ඒ ගොල්ක ඒ ගොල්ලින් කියල. නමුතේක යටටත් අයිතිනෑ අපේ දෙමම්පියන්ට අයිතිකනෙත් නෑ අපිට අයිතියකුත් නෑ. එවනට ඒකත් ගහගත්තය මරාගත්තේවා ඉරිසියාකරුපයව මාන්‍යංගි දිමිච්චියෝ ඒ වටික නෑ රැයන්න වෙන. අරක දාල න. ඒවා අනිත්‍ය දුක්කනාත්ම දේවල්. අන්න මේ ධර්මය තේරෙන් තේරෙන්න්න තේරෙන්ද. මේ මගේ කරගත්ත තැනම දුකප්ට පත්වනවා කියන එක දකින්න දකින්න. එනම් මේ ලෝකයේ ඇතුළේ දම් මේ ඔක්කොම කරන්නේ සැපහොයන්නන්නේද. දැන් දරු උගන්නන්න මොනාටද සැපහොය. හොඳ ජීවිතයක් ලබ්ඩි කියලා කියන දරුුවන්ටහම මොකක්දේ හොඳ ජීවිතයක කියයි. අර යකඩ කෑලි ගොඩක් එකතු කරගන්ද. යහනවාහන ගන්න කියෙන යකඩ කෑල ඉන්නේද. ගෙවල් දරවල් හදනා කියන්නේ. ඔයේ එන ගඩල් සිිමින්තතියගේ දේල් හොඳට හදා ගන්නි කියලා කිය. ඊළඟට හෝ ඔය වගේ දේවල් එකතු කරලා හොඳ ජීවිතයක් ගත කරන්නලු. එන යටින් දන්නේ නෑ නේදක දුකයි කිය නේද ඒ දුකයි කියලා දන්නේ තිනිසා ඒකට එලවනු. එනම් අර ලෝකය ඇතුළුවින් දන්නුීමේ සැපොහොයන් ඩුස්සා කරන්නේ හැබැයි ගෙවල් තියෙනයට සැපනා නේද. උදේට හැමුදාම් හරි සතුටින් එළමං හොඳ අතුගානවා කියනකට මකුල් දැල් කරනවා කියනට මෝ කරනවා කියනකොට හිතට එන්න සැපදදුකාක්. යි තින් වහල ජීවත් වනේ දුක් මකක් කියල කියන්නවෙේ. සැපයි. ඇඳම් ගොඩක් ඇඳුම් ගන්නක සැපයි නම් ඒනම් ඇඳම් බලන්න හෝදන්න යනකොට අර බාතරක යනකොට හෝදන්න නතන ලිඳගාව ඇලගවටර ලොක ඇදුම් ගොඩ අරයි යනකොට සතුටින් දැන මිනිස්ස. නෑනේ මහා කරදරයක් කියල හිතේ. යෝගතම . බොදදු පියා දේශනනා කර අරක තුල එනක. ඉගෙනගෙන් අරා කරල මෙමකල් ආර්ථක විද්‍යා දේශපාලන විද්‍යාව ඔක්කූ විද්‍යාවල් තියෙන්නේ ලෝකය තුළ තියන සැප හොයන් හැබැයි තාව කාලයකයි. අර කකුල වේදනාව වෙනකොට අ භාමිකක් ගාල හොඳ කර ගත්තාවගේ අයත්මකදයන අයත් වෙන අයත් එෙන. ඇැබයි බුදු කෙනෙක් පහල්ල කියෙනම් මේකින් එලිට යඳ කියලා ආ එහෙම යන්න්න ප්‍රතිපදාවක් පුරණයට කියනවා සුපටි පන්න ගුණේ කියලා මොනගුණේද? සුපටිපන්න ගුණේ. ඒ තමයි සංගරස්නේ. එ දැ ඔයඇත්තන්ට සුපටි පන්න වෙන්න බයිද. ැයිද ගිහින්ට බැද සුපටි පන්නේයන්න. පුළුව මොකද කරන්තයෙන්. මෙ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ ලෝකෝත්තර නිර්වාන්ට යන්න තමන් කැමැත් ඇති කරගන්නෝ. හැබැයි ලෝකයේ ගැන හොඳට අහගන්න දැනැගන්න දැකගෙන. එනන් දැ තමාතුල සුපටිපන්න ගුණේ මේ විදිට පේ් පේන ඒ එදා සාරිපපුත්ත මොග්ගල්ලා නානන්ද නන්ද රාවුල ඒ මහාරහතන් වහන්සේලාගේ භාගතුන් වහන්සේගේ සුපිපන්න ගුණේ කොච්චරද කියෙනන එක තමා තුළින් දකින්න බයිද පුළුවන්නේ. ආං ඉතිනින් තමයි සංගේ අවෙච්චප ප්‍රසාදය කෙනෙක ඇතිේ. සංගයාගේ තුළට පැහැදින සංගයා කෙරෙ පැහැදිීම වැඩුවනවා. එතකොට එහනම් සුපිටිපන්න ඒළඟට තියෙන ගුණ උජු පටිපන්නයි කියලා. ඒක රුජ ප්‍රතිපදාවක් මනාව් ප්‍රතිපදාවක් වගේ රුජයි මොකක්ද මේ රුජුවි කලක කියන්නේ. කෙලිම් යන්න එක හටද නිවනටමයි. එන ඒ ප්‍රතිපදාවතිය ආර්යෂ්ඨාගක මාර්ගයේ වෙන මොකේවත්නේ. ආර්්‍යෂ්ටාග මාර්ගයේ යන ප්‍රතිපදාවක් එක නිවනට යන ප්‍රතිපදාවක් දැන් අපි හිතන්න මෙහෙම දෙය? දැන් වාාගිතරන් වහන්සේ දේශනා කරා මෙම බුදුුවදනා. අරඥ්ඥගතෝවා රුක්ක මූලගතවා සුඥ්‍යා ගාරගතවා කැලේකට යන්න කිව්වා. ගහක් මුලකට යන්න කිවවා එමනත්තම් සූඥ්‍යාගාරකට යන්නෙකි්වා. ඉතින් ඒම ගිහිල්ලා අපිතුම කෙනෙක් ගියා කියලා. දැන් ඔය ඇත්තුොත් මේ විදිට බණහාන්ට දැන් වාඩියලා ඉන්න. දැන්හෙනම් මේ වෙලාවේ. ඔය ඇත්තෝ අනිත්වැට සියල්ල මතැහැරලා තියෙන් නිසා. මන් ගන ොන්න පුලුවන්ද බයිද පුළුවන්නේ. වෙන වැඩ කරලා නෑද. එන ද රස්සාවාත හැරිය අනිදදේවල් අ අතහැරිය. ඔක්කු මත්හැරලද වාඩි වුණා. ඒතැනට එන ගොට ලොකු අතහැරීමක් අපි කරලා තියෙනවා. ඊටස වාඩිගුුණනාට පස්සේ බලන්න කවුරුවත් ප්‍රාණ ගාතය කරනවාද. අදත්තාදාානය කරනවාද. කාමිවරද ඇහැසිරෙනවාද. කටත් පියාගත්ත නං මුසාවාද පරුසාවාජ පිසුනාමාන්ජ සම්ප්‍රප්පලපනෑ ැ ිල්ද නැන්ද සිල් එන ආංගේ සීලේ පදනං කරගත්ත කෙනාට හැබැයි තාම කයසංවරයි වචනය සංවරයි තාම එකක් සංවරන මකක් දන්න ද හිත හිත සංවර කරගන්න නං අපේ හිත ඇලි අරමුණකින් ගැටි අරමුණකින් අයින් කරන්නට. ඒනම් මෙන්න මේ ඇයි අපි අයින් කරන්න දැන් අපි ජීවිතයේ එක කරමුණ රන්තය නද පිතුංක ටී බලන ොඳ කැමති කතාවක් චිත්‍රපටියක් බලනො ඒ මොන අරමුණක්ද.ඒ රාගරමුණ ඒක දෙන්නේ කාම විතක්කය. එදර මේ රාගරමුණ හිතන්න්න හිතන්න්න හිතන්න හිතමක දේන රාගයෙන් ගිනි ගන්න ගිනි ගන්න. ඒවාගේම තවන්ගේ තරහකාරයක් ගැන හිතනවා එහන්ද ඒ ගැන හිතන්න්න හිතන් ේ විතක්කය ං හිතන්න හිතරමක දේනි දේශය. යාපාදේ ඒ තක්ක ඇත්තක් ඒකන ගිනි ගන්න ඇඟ රත්වෙනවා මූුණ කළුවෙන බලන්නකට තරග වෙනද එනම් රාගය තුළත් ඒ විදියට දැවීමක්තිය න දේශී තුළ දීමක්වය රාගයේ තුළ හැ රාගයේ අරමුණක් අපි යම්ගි කාන්තා පුරුෂයක්ක වන්න අපි කැමති කෙනෙ එයා දැක පුහම කත් ඇැතයෙන් රාග ඒක නීත පුහම ඇතියෙ . අකමති කෙනෙක් එෙන ඒ කයක් මතක්ක ෙනව පුද්ගලය මතක්කේ නැතට රැතියෙන්නේ දේශය. අර කැමති කෙනාගේ රාග ඇතිවෙන කෙනගේ මස්්ටික ගලවන්නුක හිතේ මස්ටිකොක්හෝම ගල් නොදැගිතුරු නෙමකද ඇට සැකිල්ලා ඔය යට සැකිල්ලත්ේ කරාගයක් ඇතියෙනව අනේ මට කසාද ල තිබන්න හොඳේ ගෙද රයින්න තිබන හොඳද ඒ මොක්කක් නෑ එන රාග අයි විච්චරපුුණන්නේ දැඩ සැකිල්ල ඒවගේ මර දේශසාග පුද්ලයාගේ මස්ටිකත් කියලගුව. ක අන්න එතනත් ඒයෙන ඇයටැකිල්ලා. ඒනම් ඇටසැකිල්ල කියන එක ඇලෙන්නෙත් නැති ගැටෙන් නෙත් නැති අර වුණක් එනම් නෙක්කම්යක් නේද. ලෝක අල්ලගන්නේ එකද ලෝක අතහරින එකක්ද. ඒකන ඒකන කියන්නේ භාගිතන් වහන්සේ ඒනම් මෙන්න මේ මජ්්‍යිමා පටිපදාට මැද පිළිවතට න්න නුපෙක් අ සාගත මාර්ගයකට. අ රාගෙන් දේශයෙන් අයිගේ නිජ්්‍යා්‍යපාදෙන් අයින් එන පාරක්තියවා? කායනු පස්සන පෙන්නන්නේ කායේ කායානු පස්සේ විහරති ආථි සම්පජානෝ සතිමා විනය ලෝකයේ අභිජ්්‍යා දෝමනස්සා. ඇලෙනකින් ගැටනකෙන් නැති වෙලා මැද පාරට එන්නකෙව. එන නෙක්කම පාරක් ඇයි අපි අතාහරන්නේ. අරවගෙන් ගිනි ගන්න හිද එන සම්මාධදිට්ියයත් තියනද නැද දැන්යාට. ඇයි ගිනි ගන්න අරම ෙද අපි දන්න යකට කෑල්ලක් තින රත්වෙලා තියන කවදෝ කල්ලන්න දන්නවාන. පිච්චනානේ. එන ජීවිත අල්ලන්න මොකක්දකිහිල්ල පිච්චන අරමුණු අල්ලන. දැම් බල්ලෙකුට කොල්ලෙක් පොල්ලකින් හන. ඊළඟ දහසේ බල්ලා පොල්ල නැතුව කොල්ල දැක්කක් දුවනාදන හැද. ඇයිඒ. ගහයි කියලා. ඒ දුක විඳින්ට එනවා කියලායා දන්න අයහින්ද කලින්ම දුවන. එනම් දුකයිනව කියලා දන්නවා අනම් බල්ල දුවනනාට මනුස්ස්‍යය නම් දුවන්නේ මනුස්ස්‍යය අමක කියන්න. දුක එන්න එ දු එන එන එක මොකදක කියන්න අල්ලගන්න. මන් සරල එකක් කියන්නක. දැම් පාරයනකොට පිදකිනවා අ මල් පැලවිකන්න තැනක්. අන්න තමන් කැමති මල් පැලයක්ත් දැක්ක මලුඋත්පිපිල ලස්සනයි දැමකද හිතේ මේකත් ගෙරග හිල් අහවල් තැන හැදා ගත්තන හොඳයි. හිත නනේද. එඩු පස්සේ දැම් මේ මල් පැලේ සල්ලි දීලා ගත්තා. ඇරැගිහිල්ලා පොළොව හාරලඉල්ලා ඔන්න හැදවා. දැන් කාම විතක්කින් මගේ කියලා ගත්තද නැන්ද ගත්තා. එ ගත් හිද දැන් ඔ කොටුවක් හල බලාගන්න ඔන්නේ ඇද. වට කරලා බලාගන්න නෑ ඒක මගිනිද ඒනම් ඒ කොල්ල කඩනවාද බල්ල කටනවාද කියලා බලාගෙන ඉන්ද කවුලට ැඩුවත් ර හැනද නැද තරහයන. ඊට පස්ස කඩපේකාට ගිංගානවා ඇයි බල්ල ටරිකවන්නේ ගැහුව එන? මත ව්‍යාපාද ඉතක්ක විහින් සවිතක්ක. අර මල්පලේ දකින තැනකරදීම ඒනම් ඔයි කාමවිතක්ව ව්‍යාපා ඉක් හි සවිතක්ක හින්දා තමන් පත්තින්න මොකකටද. දුකකට. දකින තැනම මල්පලේ ඇත හැරියනන්න එක්කම් මේේ දේෙන. අතහරියනේ දේනම් ඒ අරම්යා කිසිම දුකක් නෑ සල්ලිවත්ත යන්න. සලිටිකත් ඉතුරයි. කාලයක් ඉතුර. අයි මල් හදහදයන්න කාලයක් නෑ මම එකක් ගත්තේ. ජීවිතය ඔන්න ඔොය විදිහටයි අපි ලෝකය අල්ලන්න. හන් දශනා කන ක අ හර අන්නර දියටටයක. ෝක ල් නිව න බදුපියන් දේනනා කරන ක්කම ල්ලග ල්ලග නල්ලන්න නල්ලන්න බදහනමක දේශ කද. අහරන්න අතාහන්න අතාරි. අතහරින් තැන්නි වෙන. දැන් වාඩිවෙලා ඉන්න මේ වෙලාේ හිත නිවිල්ල දෙන දෙයම් ප්‍රමාණයකට. නෙවෙලා එන නිවනයයි අරවාත හැරිච්චිඉන්ද. ඉතිින් ඔය විදියට නෙක්කම් අරමනක් තුළ සහ පවත්න නානක. එම් පැහැදි රජ ප්‍රතිපදාවක් දැන් තියෙනවාද නැන්ද සම්මාධිට්ටි සම්මා සංකප්ප දැන් සම්මාවාචා බොරු කියන්නේ ඇයි බොරු කියන්න ඇති මෙච්චර කල් කියව්වා අර මගේ නෝන දෙයක් මගේලු. ඒ මල් පැලේ මගේ කියන හයිකර ගත්තේ ගෙදරගන ඉල්ලා නේදැ මේ තියාගත්ත මගේ නෝන දෙයක් මගේ අනිත්‍ය දෙයක් නිත්‍යයි. දෙමංව ඇත්තැන් හන එැන් සාමාන්‍ය ජීතයන්න මිනිස්සුන්ගේෙන් හැවුවෝත් දැ කසාද බඳිනනනි සාමාන්‍යයි. කසාද බඳිනකොට ඒ බඳන්න කලින් කවරහරි කෙනෙක් යෝදිශ් කෙනෙක් කර කියනවා ඔයගේ මහත්තය බැන්දහම සතියක් ඇදුල්තු මැරෙනවා කියර. කසාද බඳීද. දෙමාපියන්ටත් දැම්ම එක කියන ගෙදරින් ඉඩ දේද බඳන්න මහත්‍ය හරි නො නරි මැරෙනවා. ඉඩ දෙන්න බඳින්න. එනන් දැම් බැඳල ඉන්න වැරෙන් නැතිකිෙනෙ. ඒත් කවති මදලන්නේ ඒත් මැරද ඒකන අනිත්‍යය නම් මගේ කියලා ගන්නේ න ඒ නම් අපි මෝහේ මොකක්ද මේ කලතේ අනිත්‍යූ දෙයක් තමයි මගේ කියල. මගේ නොවන දෙයක් කරන්තියට මගේ නම් මගේ අම්ම මැරෙන්න්නේ මට ඕන විද ටින්නවානේ මගේ දරුවට ලෙඩ වෙන්න මගේ හැ වයිසට යන්නන්නේ නේ මගේ කන බීරි වෙන්නන්නේ එන එති ඒ වෙනහනි වෙනවාන දැ මොකක්ද පුළුව අරවා වෙනස් කරන්න බෑ හිත වෙනස් කරන්න පුුව. අවබෝධ කරන්න පුළුව එනම් කාගෙ දුකද දැන්නනැත්වේ. තමන්ගේ දුක නැතිෙන. අර අල්ලගත්ව තමන්ගේ දුක වැඩිය. ඇති බුදු හාන්දුරකිව මේ පාර කියල කැමතිගක් කරගන්නකිව කාඩොත් බල කරීම එච්චරයි. එනම් දුකේ අඩත් පුළුවන් තමන්ට දුක නැති කරඩත් පුළුවන් තමට හැබැයි දේශනාවලඟ හණ්ඩෝන කාගෙද බුදු හාන්දුරගේ. යාංගේ පාරයේ සංගරත්නය. උජු පටිපන්න නිවැදි පාරක් යන්නේ. නිවැරදි පාරයන ආර්යෂ්ඨ අංක මමාර්ගය. ඉළකට න්‍යායි පටිපන්න නියම න්‍යායි දර්ශනයමකද නාය දර්ශනය නිවනටම යන පාරක්මයක. වෙනකොහට නිවෙනවනේද. අත්තනම නිවෙනන. දැන් අර්න්නයට රුක්කමෝලට සු්ඥාගයට ගිය හාම හුස්මරල්ල වගේ ගේ ඇටසැිල් හරි මොකරරි අරමුණ කල්ලා ගත්ත ගමම නිවෙන ද ඇද. නිවෙන. මචරග හස්මරල්ව ල් ග ල්ි යනන්න. සට පහක්කත් න්නේ හැබයි අර පටව්‍යආපෝදේජී අනිත්‍යවල්ලන් යකට කැලියල්ල පුදදුුව සල්ලිය යන කිය ටිගෙන ගන්නඩ නෙද හුස්ම රැල්ල කිය පන්දදිරට යන්න හුස්මටන ඕනක නට අලන්න පුළුව මෙවට හරි ප්‍රශ්නනේ අපි අටෝගන තියෙන මාන්‍ය බලන්නක නැහද. ගොඩා නෙවයි මෙන්න මේ සරල්ල කාරණනාටික ගැඹුරු කාර්මනාටික අවබෝධ කරන්න නේ සතුර සති ධර්ම අවබෝධය න්ඒ සංගරත්නය උත්තමගුණයක් එක. සුපිපන් ජු පටිපන්නන යයායි පටිපන්න යිලන්ට සාමිචි පටිපන්නයි බයේ උත්තමයන් වහන්සේලා ජීවත්යෙන්නේ නිවැරදි නිවන් පාරිමයි එහෙම නං සියලු සත්‍යයන්ට මෛත්‍රය පතුරුවන. ඔය සංරත්නයට භාගතරන් වහසේ දේශනා කරනවා බිමෝත් ආරන්්ඩිපා කෙළයි අර සත්තුහම මැරෙන ආරමකට එ සියල්ු සත්්‍යයන්න්න මකක්දද කරුණාවේ මෛත්‍රී ජීවත්යන. ජීවත්වෙලා දේශනා කරනවා මෙහෙම පාරක්තියන ඔබලත් මේ පාර හැසිරෙන්ඩ කියල. සාමීචි පටිපන්න කියන්නේ එකයි. ආගේ ගුණේ තියෙනවා. එනම් මේ සත්‍යයාට චතුරාරි සත ධර්මය දේශනා කරනයි උත්තම. දේශනා කරනකට ඒ අහග නනිත්ත ඇත් නිවවාද නැන්ද. මෙන්න මේ ගුණ හතර තියෙන හින්දා. මෙන්න මේ ප්‍රධාන ගුණහතර තියනෙ කාටද. මෙන්න මේ සෝවාන් මාර්ගස්තයාට සෝවාන් පලස්තයාට සකදාගාමී මාර්ගස්තයට සකදාගාමී පලස්තයට, අනාගාමි මාර්ගස්තයට අනාගාමී පලස්තයාට රහත් මාර්ගස්තයට රහත් රහතන් වහන්සේට. ඒ තම අට දෙන. හැබැයි යම් කිසිගෙනකුට මේ සෝවාන් මාර්ග වඩන්න බැයිද පුළුවන් පෘතග්ජන ජීවිතයෙන් අයින් වෙලා මේ විදිේ පාරක් තියෙන කියලා යනවන ඒ අත් ඔය සගරත්නයට අන්තර්ගතයනවා. මේ ගිහි පැදි බේදයක් හැබැයි භාගතුන් වහන්සේගේ උතුම් සංගරත්නයවෙේ ඉන්න ඔම පැවිදි ජවිතයක් අතක නමුත් ගිහිටත් මේ ගමනයද පුළුව සෝවානෙන්ට බේද විශාකා සෝවාෙන්ද. සෝවානයා ගිහි නේද හැබැයි සතරපායට අයි වැටෙන්නේ . ගිහි ජීවිතයේ මෙන්න මේ විදියේ සගරත්නට ඇතුළත්වෙන්න පුළුව. අන්න ඒ උත්තම කණ්ඩායම් අට්ට පුරිස පුද්ගලා කියන්නේ එකයි. එති ඒ අය? නේය යාහුනේ යයි කියලා කියන්නේ කොච්චර දුරයිදං වනත් දානයක් ගෙනල්ල දෙන්න සුදුසුව සුදුසුනේ මිචර උත්තම මෙ මේ ලෝකයේ අතාහරින උත්තමයෝද ලෝක ොඩ හගන්න කට්ටියද මේ ලෝකයේ අහරින කට්ටියක් එහෙනම් ලෝකයේ අතහරිනායකට දානය ගෙනත් දෙන්න සුදුසුයි උත්තම කණ්ඩාය මකේ යයි. එක තමයි යාහු නේය කියලකෑන්. අද දේශනාට පාදහන් වෙන පහනේය මොකද මේ පාහුනේය කියල කියන්නේ පාහුනේය කියලා කියන්නේ තමන්ගේ යාලුවන්ට මිත්‍රියන්ට ඔන්න දානයක් වගේ දෙයක් හදල තියනවා. සත්කාරයයක් කරන්න බලාපොරොත් වෙලා තියෙන. ඒ වෙලා මේගේ උත්තමයන් වහන්සේ නමක් වැඩිය ම. සාරිපුත්්ත මහරහතන් වහන්සේලාගේ උත්තමයන් වහන්සේ ආරියන් වහන්සේලා වැඩිහාම අරගොල්ලොන්ට දෙ නැතුව මේ කියන උත්තමෙකුට දෙන එක මේ සංගරත්නයට ආහාරය හෝඒ සත්කාරය කරණය එක වටිනෝ. ඒ තම එහෙම කරන්න සුදුසු කණඩාහෙම. කවද මේ සංග? සංගරත්නය. එතුකට ආහුනෙයෝ පාහුනේයෝ දක්කිනෙහිෝ. තමන්ගේ මෙලොව පරලොව දෙවුණුව සඳහා යම් දානයක් මේ වගේ පූජාවක් කරලා තමන්ට ඕනෑම ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගඩ පුළුවන්ක මක් තියෙනවා මේ වගේ ආනිසංසයක් ලැබෙනු. උන්වහන්සේ ට පූජා පවත්වනක ටානක තමයි දක්කිනයෝ කලින් දැන් අත්තන්ගේ අරම නුංගක් වෙලා තියෙන මන්ගේ ද ඥාතීන්ට මනා කරන්නදමින්. පුඥ්්‍යාණු මෝදනා කරන්න දෙතුට මේ පු්ඥාණු මෝදනා කරන්නේ ආගේ උත්තමයන් වහන්සේලා වෙනුවෙන් ඒ ධර්මයක් ශවනය කරනවා ඒ වගේ මේ ධර්මයක් ්‍රවනය කරන්න අනිත්තායටත් සලස්සන. ආමහා පුුණ්්‍ය කර්මය. ඒවගේම පරිෂ්කාරාදිය සංග්‍රත්ය ගෙදටෙන් වඩනකට පූජා කරන දාන පූජා කරවා. දනම් ඒ පිනකුසලේ රැස්න්නේ. තමන්ට ඒ රැස්ෙච්චි පිනකුසලය අන්න දැම් පුලුවන්ක මක් තියනඒගයට අනුමෝදැන් කර නිස්සල් අමුකද කරන්න ඕනේ තමන් රැස්කරගන්නඩෝන රැස් කරලා තමයි අනුමෝදන්කරන්න කවු දනුමෝදැන් කරන්න හාමුදුරුදු තමන්ද තමන් ගාවයි මේක තියෙන්ද. තමන් ගහිත පිණස් දෙෙනකොට හිතේ තියෙන චිත්තම් පුුණනාාතීති ප්ඥන් හිතේ පිනායාන හිතේ සතුට තමයි පිනගල කියන්න එ දැ? ය හැ කෙනෙකුටම පුලුවන්ක් කර එක තමා දක්කිනය කෙරකෑන. ඔයත්තන් දේවගෙන් පුළුවොන් පින නිවන් දකිදුු පකාරවෙඩ කියලත් ප්‍රාත්ථනා කර. ඒවගේ මූුණ දෙයක් ලබනාාත්ම මෙන්න මෙහිම උපදින්න මේ විදිහයට ලැබෙන්ඩ ඕන දෙයක් ලබා ග්ඩ මේකත් යොතන පලිකතව දක්කිනේය. ආහුනයෝ පාවනෙයෝ දක්කිනයයෝ අංජලි කරනයය ඇගෙල්ලි බැඳලා වඳින්ට සුදුසේ ඔය ත්ත දන්නවාදමන් පොඩි කතාවකුත් කියන්න වෙලා ටිකයිතේ. දක්කිනේ යයි කියලා කියන්නේ. අංජලි කරණය ය කියලා කියනකොට මේ සියලු සක්ල සක්ල කිය පොඩ්ඩන්නේ මේ සියලු සක්ල සියලූම පෘත්ජනායට අවුරුද්ධක් තිස්සේ එක දිකට දාන දුන්නත්. ඒ පින වටින නෑලු සෝවාන් පුද්ගලයකට එක වඳනවානන් සද්ධාවෙන් ඒ වඳනය එක හතරග එකක්වත් තර පින වටි ෑ කියලා. <asan> <here> නිකන් සද්දායවයන්ත් තේපින අරට වඩා ලොක්කයි. තේන ඒක ඇගිලි බැඳලවඳින්ට සුදුස්සේ. අංජලි කරණ අනුත්තරම්පුුණ්යක්ක් කෙත්තං මේ ලෝකෙ ඉන්න ඉහෙළම පින් කෙත කව් දෙෙන. මේ සංගරත්නේ හැබැයි සංගරත්නේ මතකතියන්න ඉහෙලිම් මින්න කවුද භාග්‍යතුන් වහන්සේ. අන්න ඒ උත්තමයන් වහන්සේලාගේ ගන්න දැනගෙන. දැකගෙන යන්න පුළුවන්ගන්නේ මතක තියාගන්න කවදහරි දවසක මේ ගමනේ යන්න පුළුවන්ගන්නේ. තමා තුළින් මේ ධර්මය බුදුහාගරු දේශනා කරපු ධර්මය අවබෝධ කරන්න අවබෝධ කරන්න ලෝකේ ඉන්ඩ හිතෙන්නෑ ලෝකෙන් යන් හිතෙනවා එනම් තමාත්ගුල සඟගුණ පේන පටන්ගන්නවා ආගේ සඟගුණ දකිින්ට දකින්න දකිඩ අරතියන සංගරත්නය ගැන තියෙන සද්ධාව වැඩ ආනිෙක තමයි සංගේ අවෙච්චක්. පසා කියන්නේ ආගේ සංග අවිච්ච ප්‍රසාදය ඇතිකර ගත්ත කෙනාට කවදාත් වරදින්නේ. බුද්ධිය අවිච්ච ප්‍රසාදේ ධම් මේ අවිච්ච ප්‍රසාදය සංගේ අච්ච ප්‍රසාදේ මේ විදියට මේ සඟගුණ දැනගෙන දැකගැන මේ සගේ අවිච්ච ප්‍රසාදය ඇතිකරගෙන තමන්ගේ නෙවීම සඳහා මේ සියලු ධර්ම දේශනාවන් මේ ධර්මකාරණ හේතුවේවා වාසනාවේවා කියල දේශනා නිමාවට පත් කරමු.